හයි අද මං කතා කරන්නේ එකපාරක් හරි ප්ලේ කරලා තියෙන ඕන ගේම්ස් ගැන මෙතන ගේම් ප්ලේ පැත්තෙන් ටිකක් ලොකු වැරයිටි එකක් තියෙන එක එක යුනික් ගේම් සෙට් එකක් මේකේ තියෙනවා මේ ගේම්ස් ටික ඔක්කොම ගත්තොත් මේ ගේම්ස් ඔක්කොම ඉක්වලි හොඳයි කියලා කියන්න පුළුවන් ඒ තරම් හොඳ ගේම් සෙට් එකක් අපි වැඩිදුර විස්තර කතා කරන්න ගමන් බලමු Devil May Cry මේ Devil May Cry කියන ගේම් සීරීස් එක early 2000s වල ඉඳලා අද වෙනකන් කන්ටිනියු වෙවි යන පරණ සීරීස් එකක් මේක මේකේ Dante Nero එතකොට අලුතෙන් ආපු කැරක්ටරයක් ඉන්න V කියලා එයත් මේ ගේම් එක කියන්නේ Devil May Cry 5 එකේ ඉඳලා තමයි එයා එන්නේ Dante කියන කැරක්ටරක තමයි මේ ගේම් සීරීස් එකේ හැමෝමම ආස කැරක්ටරක එයා Devil May Cry 1 එකේ ඉඳලා හැම ගේම් එකෙම වගේ ඉන්නවා මේ Dante කියන කැරක්ටරක ඉන්ස්පයර් වෙලා තියෙන්නේ Dante's Divine Comedy කියන novel එකේ හිටපු ඒ Dante කියන writer ගේ තමයි ඒගොල්ලෝ ඒක ඉන්ස්පයර් වෙලා හදලා තියෙන්නේ ඒකේ Dante කියන කෙනා hell එකට ගියන් පස්සේ hell එකේ තිබ්බ එක එක levels ගැන තමයි මේ පොතේ තියෙන්නේ මේ Devil May Cry කියන ගේම් එකත් Resident Evil ගේම් එකක් හැටියට තමයි ඒගොල්ලෝ මුලින්ම හදන්න ඉඳලා තියෙන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ plans වෙනස් කළා මේක Devil May Cry කියලා වෙනම ගේම් සීරීස් එකක් හදලා තියෙනවා ඒ කියන්නේ මේ characters ටික හදලා මේ ගේම් සීරීස් එකේ ගේම් ප්ලේ එක ගැන කිව්වොත් මේකේ මාරම flashy ගේම් ප්ලේ එකක් තමයි තියෙන්නේ මේක ගේම් එකේ ෆිනිෂින් මූව්ස් උත් මාර ලස්සන්ට මේ ගේම් එකේ හදලා තියෙනවා මේ Devil May Cry ගේම් සීරීස් එක එකට එක කනෙක්ට් වෙනවා කියලා කියන්නත් පුළුවන් ලාවට වගේ කියන්නේ සමහරක් වෙලාට ස්ටෝරි එක ඒගොල්ලෝ රීබූට් කරන්න හදනකොට ආයෙ මුලට යනවා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගතියක් මේ ගේම් සීරීස් එකේ තියෙනවා ඒත් ගොඩාක් වෙලාට මේකේ ගේම් ප්ලේ එකට තමයි ගොඩක් අය ප්ලේ කරන්නේ ස්ටෝරි එක එච්චරම මේකේ ලොකු නිකන් මයින්ඩ් බ්ලෝයින් ස්ටෝරි එකක් නෙමෙයි තියෙන්නේ මේ ගේම් සීරීස් එකෙත් 1 එක ඉඳලා අද වෙනකන් ආපු 5 එක වෙනකනොත් අනිවාර්යෙන් ප්ලේ කරන්න මොකද ඒක හරිම අයිකනික් ගේම් සීරීස් එකක් කියලා කියන්න පුළුවන් third person action games වලට ආස නම් අනිවාර්යෙන් ප්ලේ කරන්න Dishonored මේ Dishonored කියන ගේම් සීරීස් එක ටිකක් යුනික් ගේම් සීරීස් එකක් මේක හදලා තියෙන Arkane Studios කියන කට්ටිය මේ Dishonored ගේම් සීරීස් එක ගැන කිව්වොත් ඒක Victorian කාලෙත් එක්ක ස්ටීම් පංක් කියන තීම් එකයි පොඩ්ඩක් මික්ස් වෙලා හැදුනා කියලා වගේ කියන්න පුළුවන් අර ඒ වගේ ලුක් එකක් මේ ගේම් එකේ තියෙනවා මේ Dishonored ගේම් සීරීස් එකේ ගේම්ස් තුනක් දැන්ට අවිල්ලා තියෙනවා Dishonored 1 Dishonored 2 Dishonored Death of the Outsider කියලා තව වෙනම DLC එකක් වගේ ගේම් එකක් අවිල්ලා තියෙනවා ඒ ගේම් එකත් ස්ටෑන්ඩ් අලෝන් ගේම් එකක් හැටියට අවිල්ලා තියෙනවා මේකේ ගේම් ප්ලේ ගැන කිව්වොත් ගේම් ප්ලේ එක ස්ටෙල්ත් තමයි මේන් ලියන්නේ හැබැයි ස්ටෙල්ත් නැතුව ඇසෝල්ට් මොඩ් එකෙන් අපිට ෆයිට් කරන්න පුළුවන් ඒකට හැබැයි ලොකු ස්කිල් එකක් තියෙනවනะ Dishonored 1 එකේ ඉන්න කෝව කියලා කැරක්ටර් එකක් මේ ගේම් එකේ තියෙන්නේ මෙයා බිට්‍රේ කරලා කට්ටිය කියන්නේ මෙයා මිනිමරුමකට අල්ලලා දීලා ඊට පස්සේ එතනින් තමයි කතාව ඇවිසිලා පටන් ගන්නෙ මෙයාට ඇබිලිටීස් සෙට් එකක්ම තියෙනවා ටෙලිපෝට් වෙන්න පුළුවන් ටයිම් එක ස්ටොප් කරන්න පුළුවන් මීයන්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් තව එනිමීස්ව බ්‍රේන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේ ලොකු වැරයිටි එකක් තියෙන මෙයාට ඇබිලිටීස් සෙට් එකක්ම මේ ගේම් එකේ තියෙනවා අපේ කැරක්ටරකට ගන්ස් වගේම සෝඩ්ස් උත් තියෙනවා එහින්ද හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් එකේ මේකේ හොඳට තියෙනවා කියලා කියන්න පුළුවන් මේ ගේම් එක හැම ප්ලැට්ෆෝම් එකෙම ඇවිල්ලා තියෙනවා PC PlayStation Xbox ඒ වගේ තුනේම මේ ගේම් එක ඇවිල්ලා තියෙනවා ස්ටෙල්ත් ගේම්ස් වල ආපු මාස්ටර් පීස් එකක් කියලා මේ ගේම් එකට කියන්න පුළුවන් ඔකාමි මේ ඔකාමි කියන ගේම් එක PlayStation 2 එකේ තමයි මුලින්ම රිලීස් වුනේ මේක කාලයක් PlayStation 2 එකේ එක්ස්ක්ලූසිව් එකක් වෙලා තිබ්බා ඊට පස්සේ මේක ඇනිවර්සරි එකට ඒගොල්ලෝ ටිකක් රීමාස්ටර් කරලා හැම ප්ලැට්ෆෝම් එකෙන් වගේ රිලීස් කරා මේ ගේම් ප්ලේ එක විෂුවලි මාරම යුනික් ගේම් එකක් කියලා කියන්න පුළුවන් කවදාකවත් අපි දැකලා නැති ස්ටයිල් එකක් තමයි මේ ගේම් එකේ තියෙන්නේ මේක අර ඒන්ෂන් ජපනිස් පේන්ටින් එකක් විදිහට තමයි මුළු ගේම් එකම ඩිසයින් කරලා තියෙන්නේ මේ ගේම් එක මේන්ලි ඉන්ස්පයර් වෙලා තියෙන ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩ එකෙන් ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩ එකේ ලින්ක් වෙනුවට මේකේ වුල්ෆ් කෙනෙක්ව රීප්ලේස් කරා වගේ තමයි සම්පූර්ණම ගේම් එක යන්නේ ඒ වගේම ක්වෙස්ට් ඒ වගේම එක්ස්ප්ලෝර් කරන්න තියෙන වර්ල්ඩ් එකක් මේ ගේම් එකේ තියෙනවා මේ ගේම් එකෙත් ඒ තියෙන යුනිවර්ස් එක කරප්ට් වෙන එන්ටිටි එකක් ඇවිල්ලා තියෙන ඒ එන්ටිටි එක ඩිෆීට් කරන්න අපේ වුල්ෆ් කැරක්ටරකට ගොඩස් කෙනෙක් උදව් කරනවා ඒ ගොඩස්ගේ හෙල්ප් එකත් අරගෙන බටින් NPCලගේ ක්වෙස්ට් උත් කරගෙන අර අපි ඒ වර්ල්ඩ් එක සේව් කරගන්න යන කතාවත් තමයි මේ ගේම් එකේ තියෙන්නේ අපේ කැරක්ටර් එක මේන්ලි ඇටැක් කරන්නේ අර වුල්ෆ් කෙනෙක් ඇටැක් කරනවා වගේ යාට අර ඇඟට පයින්නවා එතකොට හූරනවා ඒ වගේ එතකොට වලිගිනුත් ගහන්න පුළුවන් ඒ වගේ එකක් මෙයාට තියෙනවා මම අර ජපනිස් ගේම්ස් ගැන කතාවුන්ට කියනගේ ජපනිස් වියඩ්නස් එක මේ ගේම් එකේ තියෙනවා අපේ කැරක්ටරට තව ඇබිලිටි එකක් තියෙනවා යාට පේන්ට් බ්‍රෂ් එකක් වගේ එකක් තියෙනවා ඒ බ්‍රෂ් එකත් ගේම් ප්ලේ එකට ඇඩ් වෙනවා ඒ බ්‍රෂ් එකෙන් අපිට තව එක එක ඔබ්ජෙක්ට්ස් කපන්න පුළුවන් මවන්න පුළුවන් ඒ වගේ පැත්තකුත් මේ ගේම් එකේ තියෙනවා මේ ගේම් එක මාරම යුනික් ගේම් එකක් කියලා කියන්න පුළුවන් ගොඩක්ම රියලිස්ටික් පැත්තට බර ග්‍රැෆික්ස් තියෙන ගේම්ස් වලටම ලිමිට් වෙන්නේ නැතුව මේ ගේම් එකත් අනිවාර්යෙන් ප්ලේ කරන මේ ගේම් එකත් හොඳම හොඳ ගේම් එකක් Borderlands ලූට ෂූටර් කියන ගේම් ජොනර එක හරියටම ඉන්ට්‍රඩියුස් කරලා දුන්න ගේම් එකක් කියලා මේ Borderlands ගේම් සීරීස් එකට කියන්න පුළුවන් මම ලූට ෂූටර් කියන එකත් කියනවා ඔයගොල්ලන්ට ලූට ෂූටර් එකක් කියන්නේ ලූට් බේස් ෂූටින් ගේම් එකකට ඒ කියන්නේ අපිට එනිමීස් ලට ගැහුවෙන් පස්සේ ඒගොල්ලන්ගෙන් එක එක අයිටම්ස් විසිනවා ගන්ස් විසිනවා ආමස් විසිනවා එතකොට තව හොයාගන්න ලොකු ට්‍රෙෂර් බොක්සස් තියෙනවා ඒ වෙත් ගන්ස් තියෙනවා ආමස් තියෙනවා
අර ඒ වගේ ගොඩක්ම items based තමයි මේ ගේම් එක යන්නේ මේ ගේම් සීරීස් එකේ හැම ගේම් එකේම අපිට characters set එකක් දීලා දිනවා අපිට කැමති කෙනෙක්ව select කරගෙන play කරන්න පුළුවන් මේක mainly FPS game එකක් ඒ කියන්නේ first person shoot එකක් open world එකක් දීලා තියෙනවා අපිට තව මේකේ vehicle set එකක් අපිට දීලා තියෙනවා ඒ vehicles වලින් explore කරන්නත් පුළුවන් මේ ගේම් සීරීස් එකේ දැන්ට games ඇවිල්ලා තියෙනවා පහක් Borderlands 1 2 3 ප්‍රී සීක්වල් කියලා වෙන මෙහෙකුයි Tiny Tina's Wonderland කියලා තව වෙනම ගේම් එකක් තියෙනවා. ඒ ගේම් එකේ තියෙන්නේ medieval කාලේ theme එකට හැබැයි අපි guns අරගෙන ගිහින් වෙඩි තියන ගේම් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඊට අමතරව මේ ගේම් සීරීස් එකේ වෙනම spin-off එකක් තියෙනවා Tales from Borderlands කියලා. ඒ ගේම් එක interactive drama එකක් වගේ තමයි යන්නේ. ඒක අර අපි හැමෝම දන්න Telltale Games කියන කට්ටිය තමයි හදලා තියෙන්නේ. Borderlands game series එක ගැන කිව්වොත් විශේෂයෙන් කියන්න ඕන මේකේ තියෙන soundtrack එක මාරම solid soundtrack එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැම ගේම් එකේම feature වෙච්ච song එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම song එකම මාරම ලස්සනට හොයලා කල්ල මේගොල්ලෝ එකට ගේම් එකට ඇඩ් කරලා තිනා Borderlands game series එකේ games ඔක්කොම වගේ හොඳයි ඒත් මම personally ආස මේකේ first game එකට ඒක අනිත් games තරම් ලොකුවට vibrant game එකක් නෙමෙයි ඒක අර wasteland කියන look එක මාර විදිහට අරගෙන තිනා ඒකේ ඒකේ character set එකත් හොඳයි කියලා හිතනවා අනිත් games වලටත් වැඩිය එහෙම කියලා miss නොකර ඉන්නවා අනිත් games ටික ඒ games ටිකත් අනිවාර්යෙන් play කරන්න 1000 hours විතර ඔයගොන්ට dedicate කරලා play කරන්න පුළුවන් හොඳම හොඳ game series එකක් කියලා කියන්න පුළුවන් journey මේ ජර්නි කියන ගේම් එක PlayStation history එකේ ආපු හොඳම ගේම් එකක් කියලා මේකට කියන්න පුළුවන්. මේ ගේම් එකේ මුළු ගේම් ප්ලේ ටයිම් එකම පැයයි. මේ ගේම් එකේ වැඩිය බටන්ස් නැහැ. මේ ගේම් එකේ මූව් වෙන එකයි, ජම්ප් එකයි, ඉන්ටරැක්ටිව් බටන් එකයි විතරයි මේ ගේම් එකේ තියෙන්නේ. විෂුවලි මාස්ටර්පීස් එකක් කියන්න පුළුවන් මේ ගේම් එකට. මේ ගේම් එක ඉන්ඩි ගේම් ඩෙවලොපර්ස් ලාගේ බයිබල් එක වගේ තමයි තියෙන්නේ. මේ ගේම් එකෙන් තමයි ඉන්ඩි ගේම්ස් ගොඩාක් ඉන්ස්පයර් වෙලා තියෙන්නේ. මේ ගේම් එක මාර ඉමෝෂනල් ස්ටෝරි එකක් තියෙන ගේම් එකක්. වචනයක්වත් කවුරුත් කතා කරන්න දෙතයි මුළු ස්ටෝරි එකම යන්නේ නිකන් හාම්දුරෝ කෙනෙක් එහෙමත් නැත්නම් පිල්ග්‍රීම් කෙනෙක් වගේ කැරක්ටර් එකක් එයාගේ ජර්නි එකක් තමයි මේ මුළු ගේම් එකේම තියෙන්නේ එයා ඒක තැනකට යනවා ඒ අනත් මගදී යාට වෙච්ච දේවල් තමයි මේ ගේම් එකේ තියෙන්නේ මේ ගේම් එකේ විෂුවල්ස් ගැන කිව්වොත් මේකේ මාරම ලස්සන වෝම් කූල් ඒ වගේ නික අර අමුතුම යුනික් කලර් පැලට් එකක් මේ ගේම් එකේ තියෙනවා මේ ගේම් එකේ මේන් වර්ල්ඩ් එක වෙලා තියෙන ඩෙසර්ට් යුනිවර්ස් එක තමයි මේ ගේම් එක යන්නේ ඩෙසර්ට් එක මාර විදිහට ඒගොල්ලෝ සිමියුලේට් කරලා තියෙනවා රියල් ඩෙසර්ට් එක වැලි රියැක්ට් කරන විදිහට තමයි මේ ගේම් එක ඩිසයින් කරලා තියෙන්නේ මේ ගේම් එක කාලයක් PlayStation එක්ස්ක්ලූසිව් එකක් වෙලා තියෙනවා දැන් මේ ගේම් එක PC එකටත් රිලීස් වෙලා තියෙනවා මේ ගේම් එක ලොකු කැපැසිටි එකක් වෙන්නේ නැහැ පුළුවන් නම් මේ ගේම් එක බයි කරලා ප්ලේ කරන්න මේ ගේම් එක ප්ලේ කරන ඕනම කෙනෙක්ට මේ ගේම් එක කවදාකවත් අමතක නැති හොඳම හොඳ memorable ගේම් එකක් කියලා කියන්න පුළුවන් Doom මේ Doom series එක first person shooters වෙනස් කරපු ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේක 90s වල ඉඳලා අද වෙනකන් යන ගේම් series එකක් id software කියන කට්ටිය තමයි මේ ගේම් එක develop කරලා තියෙන්නේ මේ Doom series එක ගැන කිව්වොත් මේක first person action game එකක් මේක අපේ කැරක්ටර් එක සයිලන්ට් කැරක්ටර් එකක් හැටියට ඉන්නේ යාට ඩූම් ගායි කියලා තමයි හැමෝම කියන්නේ මේ ඩූම් සීරීස් එකේ මේන් ස්ටෝරි එක ගැන කිව්වොත් එන්නේ මේ හෙල් එකෙන් පෝර්ටල් එකක් ඕපන් වෙලා අපේ ලෝකෙට එතනින් ඩීමන්ස් ලයින කතාව තියෙන්නේ ඒක නවත්තන්න අපේ මේන් කැරක්ටර් එක යන්නේ ගත්තා මේ ගේම් එකේ මේන් ස්ටෝරි එක වෙලා තියෙන්නේ මේ ගේම් සීරීස් එකේ මේන්ලි ෆේමස් උනේ ඩූම් 2016 ගේම් එකයි Doom Eternal කියන ගේම් එකයි. ඒ ගේම්ස් දෙකම මොඩර්න් කන්සෝල්ස් වලට ආපු ගේම්ස් දෙකක්. මේ ගේම් එකේ අපේ කැරක්ටරකට මාර ලොකු රේන්ජ් එකක් තියෙන වෙපන් සෙට් එකක්ම දීලා තියෙනවා. හැම ගන් එකම හැම වෙපන් එකම මාර විදිහට ලොකු පංච එකක් තියෙන විදිහට තමයි ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. මේක ජෝන් රොමෙරෝ කියන ඩිරෙක්ටර් තමයි මේ ගේම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ. එයාම තමයි වුල්ෆන්ස්ටයින් කියන ගේම් සීරීස් එකත් හදලා තියෙන්නේ. විශේෂයෙන් කියනොත් මේ Doom game series එකේ මාරම හොඳ solid music track set එකක්ම තියෙනවා. 90s වල ආපු Doom games වල ඒගොල්ලෝ සාම්පල් කරලා තියෙනවා Metallica, එතකොට Black Sabbath, Pantera ඒ වගේ bands වලින් අරගෙන music සාම්පල් කරලා තියෙනවා. හැබැයි කිසිම band එකකින් rights අරගෙන නෙමෙයි ඒගොල්ලෝ ඒක කරලා තියෙන්නේ. ඒ නැත්තත් ඒ ගේම් එක මාරු විදිහට ෆේමස් වෙලා තියෙනවා අලුතෙන් ආපු Doom games වලට වෙනම ඒගොල්ලෝ ස්පෙෂලි කම්පෝස කෙනෙක් අරගෙන කම්පෝස් කරලා තියෙනවා සවුන්ඩ් ට්‍රැක් එක ෆස්ට් පර්සන් ෂූට් එකක් ගහන්න ඩිසයිඩ් කරගෙන ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න Kingdom Hearts මේ Kingdom Hearts කියන සීරීස් එකත් මාර ලොකු සීරීස් එකක් මේකේ ගේම්ස් ගොඩාක් තියෙනවා ඒ වුණාට Kingdom Hearts 3 එක ගැන තමයි අද මම ස්පෙෂලි කතා කරන්නේ මොකද Kingdom Hearts 3 එක තමයි මේ ගේම් එකේ දැන් තාපු ලේටස්ට්ම ගේම් එක මේ ගේම් එකේ යුනිවර්ස් එක බිල්ඩ් වෙලා තියෙන්නේ Final Fantasy ගේම් එකේ යුනිවර්ස් එකයි Disney World එකයි එකතු වෙලා තමයි මේක මික්ස් වෙලා යුනිවර්ස් එක බිල්ඩ් වෙලා තියෙන්නේ මේගොල්ලෝ Final Fantasy යුනිවර්ස් එකේ මෙරම කැරක්ටර්ක් හදලා තියෙනවා Sora කියලා ඒ Sora කියන ළමයා තමයි මේ ගේම් එකේ මේන් ප්‍රොටැගනිස්ට් හැටියට ඉන්නේ. එයාගේ සයිඩ් කික්ස් ලා හැටියට ඉන්නේ Disney Universe එකේ ඉන්න Donald Duck'ui Goofy කියන කැරක්ටර් එකයි. මේ ගේම් එකේ එක එක ලෙවල්ස් තියෙන්නේ planets හැටියට. ඒ planets එක එක famous Disney worlds හැටියට තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. මේ ගේම් එක third person action adventure ගේම් එකක්. මේකේ හැම ලෙවල් එකක්ම යන්නේ Disney movie එකක් හැටියට තමයි. famous Disney movies ගොඩක් මේ ගේම් එකේ තියෙනවා.
Hercules, Tangled, එතකොට Pirates of Caribbean, Toy Story ඒ වගේ ලොකු variety එකක් තියෙන universes මේ game එකේ තියෙනවා. මේ game එකේ තව unique දෙයක් තමයි මේ game එකේ අපි එක එක Disney World වලට ගියහම අපේ characters ඒ Disney universe එකේ ඉන්න character එක් හැටියට වෙනස් වෙනවා. මේ game එකේ story එක basic විදිහට කිව්වොත් මේ game එකේ Disney characters 100කට වැඩි ඉන්නවා. ඒ වගේම තව අපි දැකලා තියෙන දැකලා නැති Final Fantasy universe එකේ ඉන්න characters උත් මේ game එකේ ඉන්නවා. මේ කට්ටිය එකතු වෙලා මේකේ ඉන්නව වෙනම කට්ටියක් heartless කියලා ඒගොල්ලෝ විනාශ කරන එකක් තමයි මේ game එකේ යන්නේ. මාර්ම memorable scenes තියෙනවා මේ ගේම් එකේ. ලොකු සෙට් පීසස් තියෙනවා. එතකොට මාර්ම පට බොස් ෆයිට්ස් එහෙම මේ ගේම් එකේ තියෙනවා. මේ Kingdom Hearts game series එක PC, PlayStation, Xbox හැම එකෙම වගේ ඇවිල්ලා තියෙනවා. Disney fan කෙනෙක් නම් මේ ගේම් එකට අනිවාර්යෙන් කැමති වෙයි. ඒ නැතත් මේ ගේම් එක අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. මොකද මේ ගේම් එකේ තියෙන ගේම් ප්ලේ එකයි unique world building එකයි experience කරලා අනිවාර්යෙන් බලන්න ඕන ගේම් එක. Yakuza මේ යකුසා කියන්නේත් මාර දිග ගේම් සීරීස් එකක්. මේක හරියට බැලුවොත් ජපනිස් GTA එකක් වගේ ගේම් එකක්. ඒ වුණාට ස්ටෝරි එක අතින් බැලුවොත් GTA එකට වඩා මාරම හොඳ ස්ටෝරි එකක් මේ ගේම් එකේ තියෙනවා. යකුසා කියන්නේ ජපනිස් මාෆියා වගේ එකකට. අපේ කැරක්ටර් එකේ නම කිරියු. එයා වැඩ කරන්නේ ඒ ජපනිස් මාෆියා එකට. එයා ඒකේ හෙඩ් කෙනෙක් හැටියට තමයි ඉන්නේ. එයා ඒ කට්ටියට වැඩ කරද්දී එයාට වෙන දේවල් එතකොට එයාකින් අයින් වෙලා ගින් එයාට වෙනම වෙන ස්ටෝරිස් ඒ වගේ තමයි මේ ගේම් එකේ තියෙන්නේ. මේකේ ගේම් ප්ලේ එක ගැන කිව්වොත් මේකේ තනිකර තියෙන ෆයිට් කරන්න ඒ ෆයිට් කරන එක උනත් පොඩ්ඩක්වත් බෝරින් වෙන්නේ නැති වෙන්න හදලා තියෙනවා. ඒ කියන්නේ මාරම ෆිනිෂින් මූව්ස් ටිකක් අපේ කැරක්ටර් එකට තියෙනවා. මේ ගේම් එකේ තියෙන අපේ කැරක්ටර් එකට මීටර එකක් වගේ එකක් කියන්නේ හීට් මීටර එකක් වගේ තියෙනවා. අපේ කැරක්ටර් එක ගහගන්න මේ මීටර එක ෆිල් වෙනවා. ඊට පස්සේ ළඟ තියෙන ඔබ්ජෙක්ට් එකක් හරි ළඟ තියෙන තව එනිමි කෙනෙක් හරි අල්ලලා අපේට ඒ සර්ටන් එනිමි කෙනෙක්ව එයාව ෆිනිෂ් කරන්න පුළුවන් විදිහට animations ටිකක් මේකේ තියෙනවා. ඒ animation මාර සැටිස්ෆයින් විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවා. මේ ගේම් එක පබ්ලිෂ් කරලා තියෙන Sega කියන කට්ටිය. මේ ගේම් එකේ යකුසා 1 2 3 4 කීකී ඔහොමම 6ක් වෙනකන් තියෙනවා. තව 0 කියලා එකක් තියෙනවා. ඒ 0 කියන එක තමයි මේ ගේම් එකේ තියෙන හොඳම ගේම් එක කියලා කියන්න පුළුවන්. තව මේ යකුසා ගේම් සීරීස් එකේ ස්පින්-ඔෆ් එකක් තියෙනවා Judgment කියලා. ඒ Judgment කියන ගේම් සීරීස් එකෙත් වෙනම ගේම්ස් දෙකක් ඇවිල්ලා තිනවා. Judgment කියන එකයි Lost Judgment කියලා ගේම්ස් දෙකක්. මේ ගේම් එක පොඩ්ඩක් ස්ටෝරි හෙවි ගේම් එකක්. ඒ හින්දා ටිකක් පැය ගණන් කට් සීන්ස් බලන්න වෙන ගතියක් මේ ගේම් එකේ තියෙනවා. ඒ නැතත් ඒ පොඩ්ඩක්වත් ඒ ස්ටෝරි එක බෝරින් නැහැ. නිකන් ක්‍රයිම් ඩ්‍රාම එකක් බලන වගේ තමයි ඒගොල්ලෝ ඒක ලියලා තියෙන්නේ. ඊළඟට මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි මහර ට්විස්ට් මේ ස්ටෝරි එකේ තියෙනවා. මේ ගේම්ස් උත් PlayStation, Xbox දැන් PC එකටත් අලුතෙන් රිලීස් වෙලා තියෙනවා. ඒ වගේම කියවන මේ ගේම් සීරීස් එකේ මාරම පට්ට සවුන්ඩ් ට්‍රැක් එකක් තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා හරි අහන්න පුළුවන් නම් යකුස ගේම් සීරීස් එකේ සවුන්ඩ් ට්‍රැක් එක ඒ තරම් හොඳයි. නිකන් එනර්ජි බූස්ට් වෙන විදිහට තමයි සවුන්ඩ් ට්‍රැක් එක හදලා තියෙන්නේ. මේ ගේම් එකේ ෂුට්ටක් යන්නේ 80s 90s වල වගේ තමයි. එතකොට අර ජපාන් වල වෙච්ච දේවල් ඒකේ ඒගොල්ලෝ ඒ කාලේ ඇත්තට වෙච්ච ඒවා චුට්ටක් එහෙම ඒවත් අරගෙන මේ ගේම් එක ඩිසයින් කරලා තියෙනවා. ලංකාවේ ගේමර්ස්ලා කොහොමද දන්නේ පිටරට මේකට වෙනම ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. ලංකාවෙත් මේකට හොඳ ෆෑන් බේස් එකක් හැදෙන්න ඕන. ඒ තරම් හොඳ ගේම් සීරීස් එකක් කියලා මේ ගේම් එකට කියන්න පුළුවන්. Nier මේ Nier ගේම් එක third person action game එකක්. මේකේ ගොඩක් කරට sword play තමයි තියෙන්නේ. කියන්නේ sword එකකින් අපේ character එක attack කරන්නේ. එයාට තව එක එක varieties තියෙන එක එක hand to hand combat කරන්න පුළුවන් weapons තියෙනවා. තව අපිට help කරන පොඩි drone එකක් වගේ robot කෙනෙකුත් ඉන්නවා මේ ගේම් එකේ. මේකේ main protagonist වෙලා තියෙන්නේ 2B කියලා character එකක් ඉන්නවා. ඒ girl ගෙන් තමයි අපිට play කරන්න තියෙන්නේ. එයා නිකන් Android කෙනෙක් වගේ robot කෙනෙක්. මේ ගේම් එකේ especially කියන්න ඕනේ මේකේ game play එක එන්න මාරු වෙනවා අපි ගේම් එක ගහන්න. ඒ කියන්නේ සමහරවල් 2D side scrolling section එකක් එනවා. තවත් සමහරවල් third person action game එකක් එනවා. ආයෙ තවත් සමහරවල් top down shoot එකක් එනවා. ඒ කියන්නේ space shoot එකක් වගේ වෙනවා. අර ඒ වගේ මාර variety එකක් තියෙනවා game play එක පැත්තෙන්. game එකේ මාර නිකන් fast paced action තමයි game එකේ තියෙන්නේ. අපේ character එක නිකන් flash එකක් වගේ නිකන් දඩිබිඩි ගාලා එහෙට මෙහෙට ගිහින් පැනලා පැනලා යාට fight කරන්න පුළුවන් ගතියක් game එකේ තියෙනවා. මේ game එක open world game එකක්. ඒකින්ද අපිට explore කරන්න මාර දේවල් තියෙනවා. එහෙ මෙහෙ යන්න තියෙනවා. එක එක items gather කරන්න තියෙනවා. ඒ වගේ පැත්තක් මේ ගේම් එකේ තියෙනවා. Nier Automata ගේම් එකට අමතරව තව Nier Replicant කියලා වෙනම ගේම් එකක් තියෙනවා. Nier Replicant කියන ගේම් එකේ තියෙන වෙනම ස්ටෝරි එකක්. ඒ ගේම් එක තමයි ලේටස්ම රිලීස් වෙච්ච ගේම් එක. හැබැයි ඒක පරණ ගේම් එකකින් රීමාස්ටර් කරලා ගත්ත ගේම් එකක්. ඒ ගේම් එකත් අනිවාර්යෙන් ප්ලේ කරන්න. ඒත් ඔය Nier ගේම් එකක් ප්ලේ කරන්න ඩිසයිඩ් කරගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් Nier Automata ගේම් එක ප්ලේ කරන්න. Super Mario Odyssey. මේ Super Mario Odyssey කියන ගේම් එක Nintendo Switch එකත් එක්කම ආපු launch title එකක්. Super Mario Odyssey ගේම් එක ගැන කියනවා නම් ඒක කියන්න තියෙන්නේ බේසික් ස්ටෝරි එක වෙන්නේ යූෂුවල් විදිහටම Princess Peach බවුස ඇවිල්ලා කිඩ්නැප් කරගෙන Super Mario යනවා එයාව බේරගන්න. ඒ බේරගන්න යනකොට Super Mario ගේ හැට් එකට වෙනම ghost කෙනෙක් වැහිලා ඒ ghost ගෙන් ඒ හැට් එකට abilities එනවා. ඒ හැට් එක අපිට යූස් කළා අපිට enemies ලට වැහෙන්න පුළුවන්, තව අනිත් objects වලට වැහෙන්න පුළුවන්. ඒ වගේ gameplay element එකක් මේ game එකේ introduce කරලා දීලා තියෙනවා. Ghost levels තියෙනවා, නිකන් Atlantic වගේ underwater levels තියෙනවා, desert levels තියෙනවා, හඳට යනවා.
ඒවගේ මාර වැරයිටි එකක් තියෙන ලෙවල්ස් ටිකක් මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා මේ ගේම් එකේ කියන්නේ මේක හැමදේම මේගොල්ලෝ හරියටම බලලා අතින් හදලා දෙන එක කියන ජෙනරේට් කරලා නිකම් රෑන්ඩම්ලි ජෙනරේට් වෙන දේවල් වැඩිය මේ ගේම් එකේ නැහැ ඒ හින්දා මාර යුනික් විදිහට මේ ගේම් එකේ එක්ස්පීරියන්ස් එක බලන්න පුළුවන් අපිට මේ ගේම් එකට අපිට පැය 100 ගණන් ස්පෙන්ඩ් කරන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ ඒක ඩිසයින් කරලා තියෙන්නේ මේ ගේම් එක Nintendo Switch එක්ස්ක්ලූසිව් එකක් මොකද Nintendo ලගේ මේන් කැරක්ටර් එක තමයි මාරියෝ වෙන්නේ ඒ හින්දා ඒගොල්ලෝ වෙන කිසිම කන්සෝල් එකකට මාරියෝ ගේම්ස් රිලීස් කරන්නේ නැහැ මම Nintendo Switch එකක් ගන්න හේතුවුනේ Zelda එකටත් වැඩිය මේ මාරියෝ ගේම් එක මේ ගේම් එක එකපාරක් හරි ප්ලේ කරලා තියෙනවා හොඳම හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන් ඉතින් ලිස්ට් එකේ අදට ওই ටික තමයි තියෙන්නේ මට මොන හරි මිස් වෙච්ච ගේම්ස් තියෙනවා නම් පල්හැන් කමෙන්ට් එකක් දාගෙන යන්න මම ඊළඟ වීක් එකේ ඔයගොල්ලොත් එක්ක තව මේ වගේ ලිස්ට් එකක් තියෙන එපිසෝඩ් එකක් එක සෙට් වෙන්න අදට එහෙනම් එච්චරයි අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු බයි